සම්බන්ධයෙන් මොකද්ද සෝමා ශමලසිංහ සහෝදරයා කියන්නේ? ඉතින් නැවතත් කියන්න තියෙන්නේ අපේ තීරණය අපි අරගත්තා ඒ තීරණය අපිට කිසිම සැලවීමක් ඒකේ නැහැ. මේ මම දන්නේ මේ මොන ඔය සිද්ධි ඔහොම වුණාද කියලාත් අපිට වාර්තා වෙලත් මේ පක්ෂයේ කිසිම සැලවීමක් නැහැ. කිසිම බෙදීමක් නැහැ. එක එක දැන් මන්ත්‍රීවරු මේ සුභවතන මොකටද සුභවතන සුභවතන දෙයක් නේ මම දන්නේ ඒක එහෙම වුණාද කියලා මම දන්නේ නැහැ එහෙම සිද්ධියක් ඉතින් ඒක ගැන මට මොකක්වත් කියන්න බෑ එකම දෙයක් මට කියන්න පුළුවන් මේ අපේ පක්ෂය ඇතුලේ මේ අයට විරුද්ධ වීම පිළිබඳව විරුද්ධ වීමට පෙර තිබුණෙත් නැහැ ප්‍රශ්නයක් විරුද්ධ වීම මොහොතේදී තිබුණෙත් නැහැ ප්‍රශ්නයක් විරුද්ධ වීම පස්සේ දැනුත් නැහැ ප්‍රශ්නයක් එස්බී දිසානායක මහත්මයා සත්‍යන්ත පුවත්පතට කියලා තුන ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරක්ෂා කරගන්නවාමයි ඒකට හේතු කාරණා කීපයක් ඔහු කියන එකක් තමයි මහා නැතිවරණයකට යන්න බෑ ජනතා විමුක්ති පෙරමුණට තියෙන ආසන 38 12කට බහිනවා ඔබට බෑග් මලු ටික අකුලගෙන ලංකාවෙන් පනින්න වෙනවා අවුරුදු 5ක පෙන්ෂන් එක නැති වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ නායකයන් භුක්ති විඳින මැතිමතිවරුන්ගේ රාජ්‍ය බලය හා සමාන බලය නැති වෙලා යනවා ඒ නිසා කොහෙත්ම ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව වටන තැනට නම් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා කියනවා මොකද්ද මේ සම්බන්ධයෙන් ඔබ කියන්නේ එකක් තියෙන ඉතින් එස්බී සනායක මහත්මයා කටට ආපු අපදේ කියන්නේ කෙනෙක් ඉතින් ඒ මහත්මයාට මම උත්තර දිය යුතුද කියලාත් මට හිතෙනවා නමුත් කියන්න ඕනේ එකක් ප්‍රේමී ජාතික පෙරමුණක් බලයට එනවද කියන එක තීරණයන්නේ ලබන මැතිවරණයෙන් තමයි අපි බලමු ඔය කියන දේ දෙසිද්ධ වෙන්නේ නැත්නම් සැබෑ ජාතික පෙරමුණක් බලයට ඇවිල්ලා මේ රට හදන ජනතාවට සැබෑ නිදහස දෙන ආණ්ඩුවක් කාට දේ පෙරමුණ ඇතුලේ ඉන්න පුළුවන් කවුද මම එන්නම් ඒකට ඊළඟට කියපේ කොටක් කියන්නේ මම යනවායි කියලා ඉතින් මේ රටෙන් යන්න තත්ත්වයක් ඇති කරන්න කවුරු හරි බලාපොරොත්තු වෙනවද සමහරුන්ට ඇති හීන අපි බලයට ඇවිල්ලා අමරසිංහ හිරේට ගන්නම් අමරසිංහ නැත්තම් රෝණ විජේවීර සහෝදරයා අරපු මාවතේම යවන්නම් එහෙම ඉති ඇති කිව්වනේ ඔළුවට වෙඩි තියනයි කියලා මේ එස්.වී. සනායක මහත්තයාගේ ආණ්ඩුව කාලෙත් කිව්වා එහෙම සමහරු කිව්වා ඉතින් එහෙම හිතේ ඇති හීන තිනෝ මිනිසුන්ට හීන තියාගත්තර කමන්නේ ඒවමයි දුෂ්ට හීන තියාගන්න ඕනේ නැහැ මේ දැන් කොච්චර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි වැඩ කළ යුතුද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදෙ නීලන්නේ අතන උතුරේ නැගිනිරේ ජනතාවට මොකද්ද අපි දෙන්නේ ඔහොම කතා කරොත් ඒ රටේ ජනතාවට උතුරු නැගිනේ ජනතාවට අපි ආදර්ශයක් දෙනවා නෑ ප්‍රජාතන්ත්‍රවාදී ඕනේ ඉතින් එතුමා කියන මේ ඔය කාරණා නම් ඉතින් බොහොම පෙන්ෂන් එක මේ රටේ ජනතාව විමුක්ති කරන විස්රාම වැටුප ගැන බලාගෙන ඉන්නවද මේ රටේ ජනතාව විතර මේ රටේ කවුද විශ්වාස කරන්නේ ඒ ඔය කියන කතාව කවුද විශ්වාස කරන්නේ විස්රාම වැටුපක් ජනතා විමුක්ති පෙරමුණ තීරණාත්මකම ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණට තුන්වැනි වර අයවැය ඡන්ද විමසීම ළඟදීම තිබෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණ කුමක් කරයිද කියන ප්‍රශ්නය මුළු රටම බලා සිටිනවා මේ ප්‍රශ්නය ඔබෙන් අහනවා ඔව් මේ මොහොතෙත් මේ අයවැයට අපි විරුද්ධයි ඉතාම පැහැදිලිවම විරුද්ධයි මොකද මම ඉස්සෙල්ල කිව්ව කාරණා නිසාම මේ අයවැය ඉදිරි දැක්මක් නැහැ ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ අවුරුදු 30ක් තිස්සේ මේ ආපු ගමන ජාතික නිෂ්පාදන ආර්ථිකය විනාශ කරපු ගමන වෙනස් කිරීමේ වෙනස් මාවතකට විකල්ප මාවතකට හරවලා නැහැ මේ අයවැය. ඒ කියන්නේ අයවැය තුන්වරර සම්දීම සීමේදී ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිවම විරුද්ධ වෙනවා. පැහැදිලිවම විරුද්ධ වෙනවා. මේ මොහොතේ තියෙන තත්ත්වය ඒක තමයි. මේ මොහොතේ තියෙන තත්ත්වය ඒක. ඔබ කිව්වා අපේ පක්ෂයේ කවුරුත් එකයි 37ම එකට විරුද්ධ නම් විරුද්ධයි. ඡන්දෙ දෙන්නේ නැත්තම් නැහැ. එහෙම නැත්තම් ඡන්දෙදිම වැලකී ඉන්නවා නම් වැලකී. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නැහැ. අපේ විරුද්ධ වීම හෝ පක්ෂ වීම නැහැ. ගමුනාසල අහන එක හරි. ආණ්ඩුවේ ගැන කලබල වෙන්න ඕනේ නැහැ. ආණ්ඩුවේ සමහර උංගා කලබල කතා කරනවා. දේශප්‍රේමී 118ක් ඉන්නවා. ඔබතුමා දැන් මීට ටිකකට ඉස්සෙල්ලා කිව්වා කවුද පක්ෂික කෙනෙක් කිව්වයි කියලා. දේශප්‍රේමී 118ක් ඉන්න ආණ්ඩුවක් බය වෙන්න ඕනේද? නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති ධුරාපේක්ෂක නන්දන ගුණතිලක මහත්මයා ජනතා විමුක්ති පෙරමුණේ තාම ඉන්නවද ඉවත් වුණාද ඉවත් කළාද ඔහුගේ කඩ ඔහුගේ යමක් සිදු වූ යම් කිසි දෙයක් ඔහු මෙවර ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියා
ඔහු වගේ ජනතා අමාත්‍යතුමනේ ප්‍රබලයේ ජනාධිපති ධුරය සඳහා ජනාධිපති ධුර අපේක්ෂකයෙක් විසින් වශයෙන් පත් කරපු අයෙක් පක්ෂයක නැතිවීම 37 එකට වුණාට 38ක් තිබුණු එක අද 37ක් වෙලා තියෙනවා. ඔව් දැන් මෙහෙමයි. දැන් 38 එකට ඉඳදී 38යි එකයි 37යි එකයි වුණා නම් ප්‍රශ්නයක්. දැන් දැන් එතුමා නැහැනේ අපේ පක්ෂේ. එතුමා අපේ පක්ෂේ නැහැ. එතුමාන්ට තමන්ගේ පෞද්ගලික තීන්දුව ගන්න පුළුවන්. ඒකට අපි පොඩ්ඩක්වත් බලපෑම් කරන්නේ නැහැ. ඇඟිලි ගහන්නේ නැහැ. ඒ එතුමාගේ තීන්දුව. ඉතින් ඒක ඒක අද ගන්න බෑ ජනතා විමුක්ති පෙරමුණේ බෙදීමක් හැටියට. ජනතා විමුක්ති පෙරමුණේ දැන් මම කියවනේ අපි ප්‍රජාතන්ත්‍රවාදීව එන තීරණ වලට පොදු තීරණ වලට එකඟ වෙන්නේ නැත්නම් ඒ අය පක්ෂය පක්ෂයෙන් ඉවත් වෙලා නැත්නම් පොදු තීරණ දෙක වෙයි. मत कारण जनता विमुक्ति पेरमुन पिलेबंधुराय पल कर जनता विमुक्ति पोस्ट एक मुल रटे वीन मैदीन प्रसिमक संविधान लंका वेतन विशिष्टतम मैदीन संविधान දේශපාලන විචාරකයෝ කියන්න පටන් ගත්ත ජනතා අමාත්‍යතුමනට විශාල ලෙස විදේශ ආධාර විදේශ රටවල් වලින් මුදල් ගලා එනවා මේ නිසා තමයි ජනතා අමාත්‍යතුමන මේ අර පක්ෂ සමාජිකයන්ටින් කියලා ඉල්ලන පොඩි ගානේ මේවා කරන්න බෑ ජනතා අමාත්‍යතුමනට අසීමිත මුදල් කන්දරාවක් ගලා එනවා ඒ නිසා ජනතා අමාත්‍යතුමනට මේවා කරන්න පුළුවන් අද ලොකු පක්ෂ වලටත් මේවා කරගන්න බැරි තත්ත්වයක් තුල කොහෙන්ද ඔබේ පක්ෂයට මේ තරම් මුදල් එන්නේ මේ කතාව ඇත්ත නම් මේ කතාව ඇත්ත නම් ඒක ඇත්ත ඒක ඇත්ත නම් උත්තර දෙන්න ඕනේ ඒක ඇත්ත නෙමෙයි ඒක නිසා දැන් අපේ වැඩ ක්‍රමයේ මේ රට දන්න හොඟක් මොනතරම් කැපවීමකින් කටයුතු කරනවාද මොනතරම් ලොකු සංවිධානයක් අපි සංවිධානගත කරලා මේ සියලු කටයුතු කරන්නේ ඉතින් අපිට දැන් අපි මම උදාහරණයක් ගන්න පෝස්ටරේ අලවනවා කියමුකෝ පෝස්ටරේ අලවනකොට අනිත් පක්ෂවල නම් අලවන්නේ අනේ කෙනාට බොන්න දෙන්න ඕනේ කන්න දෙන්න ඕනේ සියලු දේවල් දෙන්න ඕනේ ඉතින් ඒව අපි ළඟ නැහැනේ එකක් ඉතින් ඒ පක්ෂයට රුපියල් 500ක් යනවා නම් පෝස්ටර් එක අලවන්න අපිට රුපියල් 50ක් කරන්න පුළුවන් 10ක් කරන්න පුළුවන් ඉතින් ඒක තමයි රහස තියෙන්නේ උතන ඉතින් මේ අපේ පරිත්‍යාගය අපේ කැපවීමේ රහස මේ තියෙන්නේ ඉතින් කෙනෙකුට ඒ පක්ෂය කෙනෙකුට හිතා ගන්න බෑ අපට මෙච්චර යනවා නම් එයා ඒ වාතාවරණ ඉදගෙන කතා කරන්නේ නේද ඒ තමන්ගේ වාතාවරණ ඉදගෙන තමයි තමන් කතා කරන්නේ තමන් කුණු ගඳ ගන්න තරක ඉන්නවා නම් එයාට කුණු ගඳ විතරයි තේරෙන්නේ එයාට මේ අනිත් පැත්ත තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ කුණු ගඳයි හැමතැනම කුණු ගඳයි කියලා තමයි එයා කියන්නේ. ඉතින් ඒක නෙවෙයි අතවත්තේ. අතවත්තේ කුණු ගඳ නැති තැනක් තියෙනවා. හරියට කරන තැනක් තියෙනවා. අදූෂිත තැනක් තියෙනවා. හොරකම් කරන්න නැති තැනක් තියෙනවා. නාස්ති කරන්න නැති තැනක් තියෙනවා. අපි ආණ්ඩුවේ දේවල් විතරනේ මේ ආණ්ඩුවේ දේවල් හැටියට මේ මහජන දේවල් හැටියට සලකන තමයි අපි පක්ෂ දේවලුත් නාස්ති කරන්නේ. අවසන් වශයෙන් සම්පූර්ණයෙන්ම ඉතාම සුරක්ෂිතව හොඳ හොඳ සැකසුම් සහිතව තමයි අපි වැඩකට කරන්නේ. එක්තරා දේශපාලනඥයෙක් කළ ප්‍රකාශයකින් මා මේ කතාව අවසන් කරනවා. ඔහු කියා තිබුණා මේ අයවැයට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වීමත් එක්ක ජනතා විමුක්ති පෙරමුණට වඩා රෝෆ් හකීම් මහත්මයා තොණ්ඩමන් මහත්මයා දේශ ප්‍රේමීන් කියලා. ඒ වගේම ඔහු හඳුන්වා දීමක් කරා අදට ජනතා විමුක්ති පෙරමුණ සමරනවා ඉල් මහා විරු සමරුව. ඔහු කියනවා ඉල් මහා විරු සමරුව සහ ප්‍රභාකරන්ගේ මහා විරු සමරුව අතර කිසිදු වෙනසක් නැහැ. ඒ 88 89 භීෂ්ණ වකවානුව තුල බරපතල ඝාතනයන්ට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් අද ජනතා විමුක්ති පෙරමුණ වීරයන් විදියට සමරනවා ප්‍රභාකරන්ගේ මහා විරු සමරුවත් අතර වෙනසක් නැහැ කියලා. මා මේ ප්‍රශ්නේ අවසන් වශයෙන් ඔබට යොමු කරනවා. ඉතින් එකක් තියෙන්නේ ප්‍රභාකරන් කියන්නේ මේ රටේ ස්වෛරී භාවයට අභියෝග කරපු පුද්ගලයෙක්. වෙනත් වචනෙන් කියනවා නම් ඕකම තමයි පෘතුගීසි ආක්‍රමණය කරෙත් ලන්දේසි ආක්‍රමණය කරෙත් ඕක. ඊට පස්සේ ඉංග්‍රීසි ආක්‍රමණය කරෙත් ඕක. ස්වෛරී භාවය ආරක්ෂා කරන අයයි ස්වෛරී භාවයට තර්ජනය කරන අයයි කොහොමද ඒක වෙන්නේ? එහෙම අපි කොතනද කරලා තියෙන්නේ? අපි වෙනම රාජ්‍යයක් ඉල්ලලා තියෙන්නේ කොතනද? ඉතින් මේ මෙහෙමයි. අමතිකමක් තියාගන්න වුණාම සමහර අයට උඩයට මාරු වෙනවා. ඔළුවෙන් හිටගෙන කතා කරන්නේ. මම නැවතත් කියන්නේ ඔය කියන පුද්ගලයා කියලා තියෙන බොහොම ආඩම්බරෙන් ලොකු ආඩම්බරෙන් ඒ ආඩම්බරය කාරුඩ කරගෙන අපිත් මේ කාලයක් ජනතා විමුක්ති හිටියා මෙහෙමනේ කතා කරලා තියෙන්නේ. ඉතින් ඒක එකක්. ඉතින් අනිත් පැත්තෙන් දැන් මේ කියන ඔය කියන සංසන්දනය දැන් දේශප්‍රේමී ඉරක් ඇඳලා තිනවනේ. දේශප්‍රේමී ඉර මම මේ ඊයේ පෙරදා කිව්වේ අර පොත්පතක් පස්ස කරපු වෙලාවේ ඔය කියපු කටවල් බිම උලා ගන්න වෙනවා මේ ඔය දේශප්‍රේමියෙක් දෙන්නේ අනිත් පැත්තට ගියාම
මොකද මේ කතා කරන්නේ